මේවන විට සතියක් තුලදී කොරෝනා ආසාදිතයින් 2756ක් සමගින් මරණ 13ක් හඳුනාගත් ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ අනුව සමස්තයක් ලෙස මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 13419ක්. 5662ක් ඉන් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවවන්ගේ සංඛ්‍යාව 7723යි. දවස් 7කදී රෝගීන් 2756යි මරණ 13යි. ලංකාවේ ඛේදනීය තත්වය එයයි. එවන් පරිසරයක් තුළදී හෙට අලුයම සිදුවන්නට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිරෝධායන ඇඳිරි නීතිය අලුයම පහට ඉවත් කිරීමයි. බස්නාහිර පළාත ඇතුළු සෙසු පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම පහේ සිට ඉවත් කරන බව යුද හමුදා අපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. කෙසේ වුවත් කොරෝනා වෛරස ව්‍යාප්ති හේතුවෙන් හුදෙකලා කරන ප්‍රදේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක වීමට නියමිත බව දැනුම් දෙනවා. ඒ අනුව මිට අමතරව හුදෙකලා කරන ප්‍රදේශ විදිහට තවදුරටත් හඳුනාගත් ප්‍රදේශ පිළිබඳ විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී ඇඳිරි නීති ඉවත් කිරීමට කටයුතු කළත් පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ ග්‍රාම නිලධාරි කොට්ටාෂ තවදුරටත් හුදෙකලා කර තිබෙන බව යුද හමුදා අපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරා. යනුව බස්නාහිර පළාතේ මට්ටක්කුලිය මෝදර බ්ලූමැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ් පාස් වෙරළබඩ පොලිසිය ආදුරුප්පු වීදිය මාලිගාවත්ත දෙමටගොඩ වැල්ලම්පිටිය බොරැල්ල කෙසෙල්වත් යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදෙකලා වෙනවා. මීට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවනද මෝදර ප්‍රදේශයේ පිහිටි රන්මුතු සෙවන ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි මූදුරු උයන දෙමටගොඩ පිහිටි සිරිසර උයන සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි NHF යන මහල් නිවාස සංකීර්ණවල සිට ජනතාවට ඉන් පිටතට යාමට හෝ කිසිවෙකුට ඇතුල්වීමට ඉඩ හමුවන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පෑලියගොඩ සපුගස්කන්ද කඩවත රාගම මීගමුව පමුණුගම ජාල යන පොලිස් බල ප්‍රදේශද කළුතර හොරණ ඉංගිරිය සහ බෑකඩ බටහිර ග්‍රාම නිලධාරි කොට්ටාශ්විද කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය කුලියාපිටිය පොලිස් වසම කෑගල්ලේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශද හුදෙකලා කරනු ලබන ප්‍රදේශ වන අතර එම් ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආදී ලබා දීමට පහසුකම් ක්‍රියාත්මක කරන බව හමුදාපතිවරයා මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙයයි තත්ත්වය යහපත් නැහැ. තත්ත්වය ඉතාමත් භයානක තැනකයි සිටින්නේ. කෙසේ හෝ රට විවෘත කළ යුතුයි. එවන් පරිසරයක් ඇතුළතදී දෛනිකව ආසාදිතින් වාර්තා වීම ඉහළාගයක් ගෙන තිබෙනවා. මරණ සංඛ්‍යාව වාර්තා වීමෙන් පවතිනවා. කෙසේ හෝ රට විවෘත වෙනවා. එනිසා ඔබ මම අප සැම සමාජ වගකීම ඉටු කරමු.